න්දලපුතාලා අයිබවන් අයිෝ යමු කෙළින්ම අභ්‍යාසිරය යමු උඩ්ඩකි කොටම කලින් මෙතන මේ ර් ෝකේ අපි ඉස්සල්ලම ම පොතේ අභ්‍යාසයට මේ තියනෙන මම දාපු ටියවුට් එක ති ම දපු වු් එක ම දපු ව් කරන්න කලින් අපි යමු පොතේ අභ්‍යාස පේනද පො අාස පේවානේදරක හොඳයි ර අක එව ස පතය අභ්‍යාස කරන්න ලද පොතේ? ොත අභ්‍යාසය කරන්න කියලා මම දැම්මා මේ පැන්සලිින් හරි කමන් නෑ පො තියෙනවා නම් පැන්සලිං කරඩ හයි ටික්ධනක පැන්සලිං කරට කමන්න ැහැ එම නැත්තං පොත තියෙන ළමයි වෙන පොතක ලියාගන ප්‍රශ්නටික ලියාගන්න පුළුවන් එම නැත ප්‍රශ්න අංකෙදාලා උත්තර ලියන්න පුළුවන්. හරි එහමත් නැත්තං පොත නැති ළමයි ම දැමPDඩ එකත් දැම්. යි ඔවල්ට ඕන්නම් ඔය අභ්‍යාසි තියන පිටු දෙක විතරක් න පිටුගීතියෙන් එක්කයි දෙකන පිටු දෙකයි නදේ මේ පිටු දෙක විරක් ඕනම් ප්‍රින්ටව් ග ගන්න පුළුව දන්න මම කිවවේ නැහැ මම කිවවේටික ලියගන්න කියලා තම ම කිවේ තමරක් පින්ටව් අඇරගත් ඇති මුළු පොතම පින්ටවට් ගන්ඩයන්ඩ එපායි ස්කොල පටන් ගත්තම ලගේ ග්‍රේඩේට් කලාසික පටන්ගත්තම වලට පොත් හම්බෙනවා හරි අපි පුතාල දැන් ස්කෝලය යන විදිහටම අපිට යන්න බැහැ මොකද ස්කෝල්වල එක කිස්කෝල්වල්ලල එකක විදිර තමයි උගන්නන්නේ එතකොට ටම් ටෙස් තියන්නන්නේ තේ විජයට තමයි න සමහරක් ස්කෝල්ල මේ නොකට සිලබස් ඉවර කරලා තිවරයි සමහරි ස්කෝල්ල තව එහෙම්බම හරි එතකොට මේ තිය තත්්‍යත්යක්ක අවිනිශෂිත භාවයන්නේ තියෙන් හරි අපිටඒ අදාලක් කරගන්න හොඳ නෑ අපි යමු අපි මේ මේ අවුරුද්දය නිදස් විසි දෙකේ අපි ඒ වසරේ පාඩමට අපි විරරි යමු සිටපසක කවර කරගමු අන්තිමටම ඔයාලා අට ඉට පස්සේ නමේ දාහය වෙනකොට නේද ඕලෙවල්ලට යන්න ඕන එක හින්දා අපි ඒගැන හිතන්න හොඳ නෑ ස්කෝලල්වල දැ කොහොමද යන්න කියන එක එක ක්ිස්කෝල්ල එකකි විදිල මයි පාඩම් ඉවර කරලා තියෙන් කොට හොඳයි අපිමනම් පාඩ මෙතෙන් දයමු. පහත සුඳාන් වගන්ත නෙවරරිද දිනම් මෙමයි. ද ඔයාලා තමයි කතා කරන්න ඩෝ නෑ මම ඉතරක් නෙවෙයි වල කතා කරන්න මයිකොන් කර නවස්ථාව දී තියෙන මගගේ ප්‍රශ්නයක් කහන් අවස්ථාව දීලා තියෙනවා මේක ලොකු ළමයි පරිසක් නැහැ නේද දෙසිියත්තුන්සියක් නැහැින්ද ඕන කනකුට මේකට පාඩමට සක්‍රීියව සම්බන්ධෙන්ට පුළුවන්. මමත් කැමති ඒකට ැ හයේ හතේ ළමයි එහෙම නම් හරි උදයෝගිමත් ප්‍රශ්නල් උත්තර දෙනවා කියනවා හරි එතකොට තමයි අපිටත් තරි ආසහිතයනු ගන්නන්න හරිද කෙන්ද ඔයාලගේ සක්‍රිය දායකත්වයක් ඕන මේකට හ ප්‍රශ්සනට උත්තර දෙන්න ප්‍රශ්න කියවන්න ඇැබයි අනවශ්‍ය පාඩමට අදල් නෝන දෙවල් ලහන්න එපා රට් ෝකේ බල අහත සඳන් වගන්ත නෙවැරදි නම් හරිලකුණද වැරදිනම් වැරදි ලකුණද වරහන තුළ යොදන්න බැක්ටීරා සුද්‍රජීී කාන්්ඩෙඩ අයත්තේ හරි වැරදිද හරි අපි ඉගෙනගත්තා සුද්‍ර ජීවීන් කාණ්ඩ කීපයක්නේ එකත් තමයි බැක්ටීියාවන් බැක්ටීරියාවන් කල කියන්නේ බැක්ටීරියාව හැමෝම ඒක සයිලිකයි බැක්ටීරය හැමෝම ඒක සයිලික. ඉට පස්සේ බැක්ටීරයා දිලීරණ දිලීරවල ඇතැම් දිලීරේක සයිලිකයි ඇතැම් දිලීර බහු සයිලිකයි. හරි එට පස්සේ ඒගෙන ගත්තා ඇතැම් ඇල්ගි සුදදු්‍රජීවිකා්ඩ අයටතන ඇැම් ඇල්ගි කලැමිඩ මෝනාස් ඩයිටම් වගේ කට්ටිහෙම ස්පයිුර ගයිරා වගේ කට්ටිහෙම සුදු්‍රජීවිකාණ්යට අයතයෙනනිේ අර උල්ුව වගේ මුහදේ වැඩෙන ඇල්ගි ජාතිත්තිය නවා ඒ ගොල්ල හැට පේලයි ගොලු සුද්‍ර ජීවීනවෙයි හැනි. පසේ තවිට පොටසෝවා කලකාණ්ඩයක්නේ පොටසෝවා ඒක සයිදික කට්ටියක්. එතැදී තමයි ඉගෙනගත්තේ පැරිමීසියම් ඇමීබා එු කලිනා ඒලිනාවත් අපි පොටසෝවා යට ට තමයි සලකාන්න. හරිද තකොට ඔන්න ඉගෙනගත්තා බැක්ටීරියයා දිලීර් ඇතැම් මැල්ගි පොටසෝවා ඊට අමතුර ගෙන ගත්තා වයිරස් ගැන ගෙනගත් වරස් කියය ැයි සුදරජීය එක්නේ ගල්ල ජීවි ක්ෂණත්ෙන්න ජීවි ලක්ෂණනත් පෙන්නවායි ෝක තො මෙතන විල මොකක්ද බැක්ටීර සුදු්‍ර ජීවිී කාණ්ඩයට අයත්තේ එක හරි දෙක බලන් සයරෝග කාරකෙවනුවේ වයිරසයකි වැරදි සේරෝගය හදන්න මයිකෝ බැක්ටීරියම් කිව්බ කියලෝසිිස් කෙන බැක්ටේරියාව යි වල් මෙතන විද්‍යාත්මක නම ලියන් අවශ්‍ය නැහැ අටවසරදීයි. එක බැක්ටීරිියාවක්ෂ රෝගය දන්න බැක්ටීරියවා තුංනෙක් බලන්න තුගන සීතකරන එක ආහාර තැබීමෙන් සුද්‍රජීවී ක්‍රියාකාරිත්වයට යෝග්‍ය උෂ්ණත්වය පාලනය කෙරී හරි හරිනේ සුද්‍රජීවීන්ගේ වර්ධනට යෝග්‍ය උෂ්ණත්වය තමයි කාම රෂ්ණත්වය අපි කිව සෙල්සි සංසක විසි පාත් හත් අතර උෂ්නත්ත පරාසය කාම රෂ්ණත්වය ඒක සුද්‍රජීවීන්ට හරි හොඳයි හැබැයි එතකොට ශීතකරන අපිතියාගන්නේ ආහාර අපිතියාගන්නවා සෙල්සේ සංශක හතර වගේ අඩුෂ්නත්යක සෙල්සේ සංශක හතර වගේ අඩුෂ්නත්තය එතකොට අර ශුද්‍රරජී වර්ධයනයට අවශ්‍ය යෝග්‍ය උෂ්ණත්වය මෙතර නැහැ අධිශීත කරනය අපි ් එකවාාටම මේ ලොස්සුනා සිගන යි ෝකේ හරි ම අන්තිමට කව්ව කොලාට ඇහුණ නේද මන්තිම මක්ගන කිය හිට අපපුතේ මං අතිමට කවප හැහුණ නේද හො කතා කරන්න ඇහුුණස යි මා හිටියේ නැද ශීතකරණය අපි සාමාන්‍ය ආහාර අපි ගබඩක් කරන්නේ සෙල්සේසංසක ක්‍රන හතර උෂ්ණත්වය. හැ අධිශ්ීත කරන සෙල්සෙසංසක රින දහට වගේ උෂ්නත්වයකට අපියගේ තියෙනවානි අපි මෙතින්දි කරන්න මොකක්ද ශුද්‍ර ජීවිීන්ගේ වර්ධනයට අවශ්‍ය යෝග්‍ය උෂ්නත්වය පාලනී කිරීමත් තයි කරන්න එක කොට මෙතුංග නිගත් හරි තුංග නිගත් හරි. හතර බලන්න තෙතමනේසාහ උණුසුම දිලීර වර්ධනයට හේතුව වන සාධකවෙේ. හරි මේ තෙතමනයයි උණුසුමයි දෙකම දිලිර විතරන්න වේ අන්කටියත් වර්ධන වෙන්න ප්‍රධාන සාධකන්නේ ශුද්‍රජීවීන්ගේ ක්‍රාකාරිත්වය වැඩිවෙන්නේ තෙතමනයයි උෂ්නත්වයයි හොදරතිබ් බම.. තොර එකත් හරි. පස්සෙනෙක් බලන්න මුල්ලරට සුද්‍රජීවීෙන් නිරීක්‍ෂණය කරන ලද්දේ ඇන්ටන්වෑන් ලිවාන් හුක් නෙමති විද්‍යාඥා විසිනි හරි. හරි මුල්ලට සුදරජී නිීක්ෂණ කර ඇන්ටර්න්වෑන් ලිවන් ුත්තමයි ඒක හරි දෙක නැවරිදි පිළිතුර තෝරන්න වෛරස මගින් බෝවට රෝගයක් නොවන්නේ මින් කුමක්ද ලාදු ඔව බෝගන රෝගයක් නොවන්නේ මින් කුමක්ද කියලානවනේද ඒ ඒඩස් ක කියන්නේ ව රෝගයක්න ඒ කියන්න වරස් රෝගයා අපික ඉදී සිංක වන ඒ් කල කියනක් දැක්වාඩ ඉමියනෝ ඩිෆිසින්සි සින්රෝම් කියනඒ වචනවල මුල්ලක රැගන තමයිඒ කල හදලතියනෙන මේක්ව නොට් එක දලා තියවා හක්වාඩ ඩිෆිසිසි සිින්රෝම් කෙනෙේ ඉංග්‍රීසි වචනවල මුල්ලකර අරගෙන තමයි මේ ඒ කිය හදල තියන සරම්ප කල කියන්නත් වෛරසයක් මගින් බෝවන රෝගයා ලාදුරු කල කියන්නේ මොකක්ද නො මගින්ද ටේහිිය ලාදුරු රෝගය හදන්න බැක්ටේරිියාව ජලබේතිකව හරේබිස් වෛරසයක් බීති කාවත් වෛරසය එතකොට මේක උත්තරේ තුන. වෛරස මඟින් බෝවන රෝගයක් නොවන්නේ මකක්ද ලාදුරු ලාදුරුලා තුන්ගර දෙක බලන්න සුද්‍රජීවීන් විසින් පැසීම සිදුකරන ආහාර වර්ද මොනවාද සීනි බහ ආර පැසීම සිදු කරන්න කවුර? පීණි බවල ආහාරණය අපි කිවමකද ෆර්මන්ටේෂන්න්නේ අපි ඉගෙන ගත්තන්න තන සුද්‍රජීවීන් ආහාරමත ක්‍රියාකාරිත්තය අපි තුනක් ගැනඉගෙන ගත්තයි හොනවද තුන පැසීම පැසීමට අපි ෆර්මන්ටති බවනය පූති බවනය හිට පස්සේ මු මුඩ වීමනේ ෂ ඩ මේ රසිඩට මුඩු වීම එතකොට සීන බවුල ආහාර මත සිද්ධ වෙන්නේ ර්මන්ටේෂ එමන තම් පැසීම පති බවන සිද්ධ වෙන්නේ ප්‍රෝටීන බවුල ආහාර මත මුඩුවීම සිද්ධ වෙන්නේ ලිපිට බවල හාර මත රැට්‍ය තෝර මෙතන සුදුර ජීවි නිසින් පැසීම සිදුක ආහාර වර්ගමවද සීණ බහුල ආහාර දෙකේ දෙක දෙේ දෙක තුන්ගෙන එක බලන්න සුත්‍රජීවින්ගේ වර්ධනයට යෝග්‍ය වන පරිසර තත්ත්ව පහත දැක්වේ. මොනදේ පරිසර තත්ව දුුණ උෂ්නත්වයැතමනය ඒ ඒටික තමයි සුද්‍රජීවගේ වර්ධනයට වඩාත් යෝග්‍යය පරිසර සාධක. මනවද? රිසර සාධක රහනවා ආහාර ශීතකරණය ගවඩා කිරීමෙන් මින් කුමන තත්ව පාලනය කෙරේද ඒ ඒඒ ඒ ශීතකරනය තුළ තිබ්බම උෂ්නත්්‍යය පාලන න හඩු ෂ්නත්්‍යයක් තමයි තිය තෙතමනය ශීතකරණය තුළ සීතලය වගේ තිබ්බට එතන ජලවාශ ප්‍රමාණය නැහැන ජලවාශ්ප මිදෙනවානේ තොර එතන ශීතකරණය ඇතුළ තියන වයුගෝලයේ සිතක නඇතුළ තියන වාතයේ ජලවාශ්ප නැහැ. ජලවශප න ජලවාශප මිදි ලතියෙන් අඩුව ලතියෙන්. කින්දත් තෙතමනයයි උ්නත් යැයි දෙකම පාලනය වෙනවා සිීතකරනය තුළ. පස් කියලකැන් පHචාගේ කලක මොකම සර්ල භාෂය අපි කිවොත්ව එෙමන ආම්ික තාවේ හෝ භාෂභකතාව න. ඒ වෙනස් සෙන්න්නෑන ජීතකරන තිබ කියලා මෙත රුත්තරය මොකක්ද එ නඒ. ම තේරෙ නත්තම් පුතාල මගගේ අහන කෙලීම තේරවනේදස පාඩරන්න තේරෙන් නො පාඩකරන් ේැ මගේ විඩෝස්ි ලහිටය නම් පාඩන් කරන්න තන්න ලොට වදිනටක්ගාඒB. අර බලන්න දොදොල් හා කැවුම්වැනි ලිපිඩ බවුල ආහාර මත සිදුවන සුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරිත්වය නිසා පහත කුමන ක්‍රියාවලේ සිදුවේද මුඩ මුඩුවීම. ඔල දකල තින දොදල් මුඩුවවෙ තින කැව් මෙහමන සිංහල වරුද්දර කැවම් ඳිනවා තවස් න සතියක්විිත යැනකොට මොකද වෙලා තින කැවු කනකොට මුඩදුරහා එනවන මුු වෙලතියෙන්නේ දොොළුත් එහෙමයින දොොල් එහෙමත් ඒ මත සමරකට පුස් බැඳිලක්තින්නන දොදොල් මත දිලීර ඒ මුඩුවීමදී කවුද වර්ධන වෙන්නේ දිලීර ආහාරයක් මුඩුවෙනකොට ලිපිට මත ලිපිඩආහරෙන්න්න මුඩු වෙන්නේ තොට මත දිලීර් ක්‍ර ආකාරචය තමයි වැඩි පූති බවනයේදී කැනෙ අර පෝටීන බහු හාර මස්මාලු කිරිබිත්තර වගේ ආහාර නරක්ෙනකොට ඒ තුළ වැඩම්ර්ධනන කවද කිය බලන්න කවුද හ ක ක බැක්ටේිය බැක්ටේරිය ප්‍රෝටීන බවලලා හා නක්නොට කෙන පූති බවලනකොට ඒ මත වැඩිවම් වර්ධන කවුද බැක්ටේරියාව. මොඩුවීමේදී දිලීර්. දිලර බක්ටියය දෙදම ඉන්නවා. හත් තැන දිලිරි ක්‍රියාකාරත්යක් හොඳර අපට දකින්න පුළුවන්.. පහ සුද්‍රජීවිීන්ගෙන් මිනිසාට සිදුවන හිතකර බලපෑම කුමක්ද මැරුණුෂා අකාහසත්ව කොටස යෝජනය යෝජනන ර සුද්‍ර ජීන්ගේ මනිසාට සිදුවන හිතකර බලපෑම බලම පුත්‍රටික අංකෙක්ක මැරුණු හා. මැරුණු සාකහා සත්වකොට ස්‍රියෝජනය මේකට අපේ නමක් කිව්වා. මොකදද විශේෂිත නමක් ඔය වචනයට ඔ ටිකට. කියන බල නොකද ොකද වචනය සුද්‍ර ජීවී හායනය හ කදද පුුද්ධජීවී හායනය ර්. හරිකුඩ ඒ මත ම බලාගන්න අපි කිය සුද්‍රජීවී හායනම ජයවවාහයනය කියල කියවන ජයව හායන දෙ බලමු දෙ හිතකර බලපෑමිතුට අංක එක තමයි මෙතන උත්තරේබ මිනිසාට සතුන්ට හා බෝගවලට රෝගත හැදි මේක හිතර තත් යන්නන්නේ එක හිතර සුද්‍රජීවි අහිතක බලබෑ ආර පරිවෝජනය නුසදුු සත්වය පත්කිරීම මේ ආර නරක් කිරීම ආර නරක් කිරීම වැරදි මේකත් අහිතකර බලපෑන්ම. අජීවී පෘෂ්ට මත වර්ධනවීම නිසා ආර්ථිකමය හානි සිදුවී න දෙගලගෑන දැවමත පුස් බැඳෙනවා ක්‍රදි මත පුස් බැඳෙනවා නේද දැබ දිරා පර්තිෙනවා එතකොට ඒවා ආර්ථික හාන තකොට ඒවා අහිත කර බලපෑ තරක උත්තරේ තමයි අංක එක මැරුණු සාකාහ සත්තකොටස් විියෝජනය තුන්ගෙන එක බලන්න කෙටි පිළිතුරු සපයන්. මොකද පුතා විෝජනය කියන්න විෝජනී කියන පුතා දිරාපත්වීම. ියෝජනී කියන දිරාපත්වීම. තැ මෙහිමි තන්නකෝ දැන් ජීවයෙක් මැරුණම්. මැරුණට පන්සේ එයාගේ දේහේ මොකද වෙන්නේ. එයාගේ දේහය. පි කියන්නා අපි ඒ ක්‍රියාල්ටි කියන්නේ ියෝජනි කළන්නේ ියෝජනනි කළ කියයන් එකල කියැනන්නේ ශරී තියන දේහෙකොටස් දිය වෙලා යනවා ඒ මත චුද්‍රජීනන් වර්ධනය වෙනවා නේද ඇට මස්මත් නේද හැගේ තියෙන ශරීර කොට සොක්කවූම විනාශ වෙනවා අ විනාශ ලැගිහිලා අන්තිමටම පොළොවට එකතුුණ පස් බවට පත්වෙනුම් කොයි ක්‍රියාල අපි කියවා විියෝජනිි කළ කිය හුණ තාි කියෙනන දිරාපත්වීම සත්තුන්ගේ දේහය සාාකදේ එ දිරා පත්වන අපි ගැන වියෝජනය කෙටි පිළිතුරු සපයන් සුද්‍ර ජීවින් සඳහ නිදසුන් හතරක් ලියා දක්වන්න බ සුද්ද්‍ර ජීවින් සඳ නිසුන් හතරක් ලියා දක්වන්න ව ඔවවා ලියන්න පුළුව මේ අප අරිගෙන ගත්තන මොකක් කියට දැන ලිවේ මියක මියක ලියන්න පුළුවන්. මියුක ම්න්නම් තියෙන ොඩක් ලියන්න නේද අප ඉගෙන කන්න තියන්න මෙච්චර කාලයකට සුද්‍රජීවින් ගොඩාක් ක පීන ගෙන තියෙනවානේ මක එම නැත්තා මේ දෙයාගේ තවත් නමත් තියෙන මොකක්ද සැකුරු මයිසි එතකොට මෙයා දිලීරයක් උත්තර එලියනුට එහෙම ලියන්න ලස්සන දිලීර් හිට පස්සේ ආ සොරිි මේක කවුද ඊට නේද ඊ හිට පස්සේ මියක්ක මියක මෙයත් දිලීරයක් නේ හිට පස්සේ තවයි ප්‍රොටසවමගෙන ගත්තන්න න ඉගොලු සුතරජීවන් තමයි සිංහලල්ලියන් පැරමීසියම් Paramecium. Right. Amphibians. Oh, Tawa amoeba. Amoeba. Tawa. Tawa beginning attached to the G. Oh, bacteria va, ni. Bacteria va. යා උදාහන දෙල පුළන් බැසිලස් කියනකාන්නේේ බැසිලස් තවත් ඉන්න බැක්ටීරිිය වන්නේ ශුද්දුර ජීවින් යටතේ මේ මේයට ඉන්න බැක්ටීර යටත බැසිලෙස් ඉන්නවා තව ඉගෙන ගත න නයිට්‍රජන් ති තිර කරනකට් යන හයිසෝබිය තවර ලැක්ටෝ බැසිලස් බල්ගාරිකස් මතකද බැක්ටියලා උදාහන්න යටමන් නිියන්න දේරෙන ලක්ටෝ බැසිලස් කිරිමිදිරීමේද අපි යොදාගන්නේ මේ මුල්ලමු විතර ලියාගන්නක අමනිත් දම ඔන්න බැසිල ස්කාන්ඩ රයි සෝබියම් ලෙක්ටෝ බැසිලස් ඔන්න බැක්ටීර ඇති ස පොල්ලලි පල් කරන්නට යොදා ගන්නව ලැනුවම් අරනොකොට බැක්ටීරිය ඔව හොල්ලෙලි පල් කරන්නකොටත් බැක්ටීරියාවන් අපි යොදාගන්නවාහරි ල් ගොටන හිට පස ප්‍රතිජීවක නිපද වීමේ දම අප බැක්ටීරියයම් යෝදාගන්න න එතන හිට අසුත්‍රරජවිතට පිගෙන ගතන් පිසිලීම් කියන පෙනසිලීම් එයා දිලීරයා පීම් ඔන්න එකත් ලියගන්න පැත්තක ම ඉඩ නැති ම හහිදියන්න පෙනසිලීම් කියන පිසීලියම් පිසීලියම් දට මෙයා දිලීරයා සීලියම් වරණතුු ලියාගන දෙලීවයා නෝට දැකන නොට්ක පුරාමත් ඉන්වාව සුදුරජයේරී එතු රහණකී යතු තුනක් ගැනහන්නනේ ඔයටිකම ලියාගතත් කවන්න තකොට මෙව මිය කල පිිවම නද පාන් මතව වර්දිනන ලි කලුපුස් කියන්න කලුපුස් පැරමිසිය මෙයා ජලයන්න සුද්‍රජීවෙක්න සපත් වෝක හැඩයක් තියන මෙයාට නො කියලදී ලතිෙන්නේ සපත්තුුවක හැඩයක් තියන මෙයාට පස ඇමී බා මෙයත් වතුර ඉන්න තවත් තින්න යුග ලිනාලා ඉන්නවා කලැමිඩු මෝනාස්ුලා ඉන්නවා මේටි කලියාගන්න ගරයි නං ගරයි කියල කියනමට ල ෆයිල්ලකත්තියාගන්න පුතාලා ටව්ට්ටිකදා ගන්න ෆල් එක් හ කඩ්බොඩ් පයිල් දෙයන කඩින් ගන්නෆයිල්යයක්ගලා ටවුට්ටික දාන්නේ එකටේපස්ටිකකට දාන්නටමසං කිව වැඩිපුර හාප්සිි මේ කීපයක් වැඩිපුර තියාගන්න කියලා හරි එතකොට දැන් හොතේ අභ්‍යාශත් එයංක දාලා වන්න අර්කිිලියන්නක් පුළුවන් පිළිවෙලට කොමරරි වැඩේ කරනු පිළිවෙ තිෙන්න්න නොපුොත අනිවාරයෙන් යි පිළිවෙල අනිවාරයම තියන්න ඕන ඉගෙන ගන්නකොට නෝට්ටික පිරිසිදු තියෙන්නඕනට පස්ස ඩා වෙරිගුල් වැරිගුල්යි හමෝමෆල්ලක් හදාගන්න ඕ මේකන් අරය තැන්තැන්වල කොල කෑල ලියලා හෙට දාන්නයිම හෙට දාන්න එපායි ත්් පාඩමනට පස වෙනක හරි දාන්ෙපා ස්ටල්ලකුඋඩයි කෑම මේසේ අරමේ තැතගල තියන්නපා හරි ෆල්ල අදාගෙන පිළිවලකට වැඩේ කරන්න පුරුදයන්න පිළිවල අනිවාරෙන්තියනව නිගන ගන්නට පිළිවල නැත්ත වඩක්ල් හරිය ද එ පීල පශ ඒ සුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරවිත්තය සඳහා වැදගත් සාධක දෙකක් සඳහන් කරන්න. සුද්‍රජීවින්ගේ ක්‍රියාකාරවිත්්‍යය සහා වැදගත් සාධක දෙකක්. මොකදද සුදද්‍රජීවින්ගේ ක්‍රියාකාරි අව්‍ය වැදගත් සාධක මොනතිය නොන එතමනය උෂ්නත්තය සහ සුදුසු P. පරාසය. ඇත සුදුසු පH අගය ඒ තුනම ලියන් නතන දෙකක් එහට වල තුනම ලියන එක ලියන්න එක තෙතමනය තෙතමනයංක එක දෙක උෂ්නත්වය තුන යෝගගය PH පරාසය යෝගගය පH පරාසය අනිතකත් අනිවාර්ය මෝනකත්ේ හතරමකක්ද හතරමකක්දව සුදුසු ආහාර්මය උපස්තරයක් සුදුසු ආහාරමය උපස්තරයක් එකකට ඔතැින් දෙක්වල ලිවුවන ඇතිවත නමුත්වල මේ හතරම ලියන් උෂ්නත්වය තෙතමනය ඉට පස් යෝග්‍ය PH පරාසය ඉට පස්සේ සුදුසු ආහාර්මය උපස්තරේ නැත සුදුසු උපස්තරයක් කල ලව්වත් කමන්නෑ ඇැ ඉගුල් ය උක්කමති බත් වඩන්න ෑ උපස්තරයක් න තන්නේ සුදදුරජීන් උපස්තරයක් මත ඉන්නකොට උපස්තරය වර්ධනවෙන් අවශ්‍ය සාථක තම යන එෙව්වා එතමනයයි පියච්චගේයිපු නත්තය අංක එක වාල අප මෙතන හතරට ලි්වට ොල ඔලුේ තියා ගන්න අංක යන උතස්ර තියන ො උපස්තර නත් සුදරජී ඉදදියක් එය උපස්තරේ මතයගොල්ල වර්ධනයනවා හොඳින් වර්ධනයවා සුදුසු PH පරාසය උෂ්ණත්තය සහ තෙතමනය තිබබව පරට් ඉලාඩාහ නොමගත්ද සුද්‍රජීවීන් උපයෝගී කරගෙන කරනු ලබන නිෂ්පාදන තුනක් නම් කරන්න. ස්පාදන තුනක් මො නිපාදන ඔ බේකිරි නිෂ්පාදන අය ලෝගත් නිපාදනය ඔ කිරී මුදවීමන මිතව ඔ ර ද මෙ ල උත්තර ල නකට ලියන්නෙ පා ංක එක බේකර නිෂ්පාදනය කියළ දාල් අයිලිය අන්පා පාන් නිෂ්පාදනය බනිින් නිෂ්පාදනය ඉට පස්සේ ස්කෝති නිෂ්පාදනය එහමලියන්ට අන් දෙපා මොකද යක්කම අතෙන්න්නේ බේකිර නිෂපාදනය බේකිර නිෂපාදන කපවාම ඒ එතෙන්ට අයිතිෙන පාන් බනිස් බිස්කට් ඉස්කරින්්ඥ ඥාන කතා ඔක්කෝහොටි කතෙන්ට අයිතේවා ඉන්න ඕියන්න පුළ ංක එක බේකිර නිෂ්පාදන දෙකලියන්න පුළුවන් යෝගඩ නිෂ්පාදනය තුනලියන්න පුළුවන් මනද මීකිරි හිට පසේ හර්කිවව වගෙන පති ප්‍රතිජීවක නිෂ්පාදනය. ඒටික ලියන්න පුළුවන්. අරයිකෙන අලියන්න ලියන්න පුලිව නැති ලියන් අංක එක්ක බේකිරි නිෂ්පාදනය දෙක ජෝග නිෂ්පාදනය මෙහමමුතා ඔතන උත්තර ටික හිමලියන්නක් පුළුවන් ඔන්නන් අර ප්‍රධාන කාණ්ඩ අපි ගෙන ගත්තනි එකත් තමයි ආහාමිට රහන නිෂ්පාදන තුන අක්කහනන නි්පාදන තුනම්ඇතකොට ඕෝකමන් එමලියන් ප්‍රතිජීයෝග නිෂ්පාදන හිට පසලියන්න ප්‍රතිශක්ති කරන එන්නත් නිෂ්පාදනය. ප්‍රති ශක්ති කරන එන්නත් නිෂ්පාදනය ජිකලිුවන හරි. තවත්ව රණේ විනාකිරි නිෂ්පාදනය මධ්‍යසාර නිෂ්පාදනය ඊට පසිතියෙනවා කොම්පොස් පොහර නි්පාධනය ගොඩාර්ථන නි්පාදන නොතනින් කී පැල්ලි වඩ හරිිය. ආහාර සීනි පැණ තුළ ගබඩා කිරීමේදී පාලෙන කරන සුද්‍රජීවී වර්ධනයට හිතකර සාධකය කුමක්ද ය ආහාර සී මෙතන ප්‍රශ්න හරයට තෙරුම් ගන්න ආහාර සීනි එමනත්ම් පැණි තුළ ගබඩා කිරීමේදී. පාලනය කරන ශුද්‍රජීවී වර්ධනයට හිතකර සාධකෙකු මතගලහන්. තෙරු අද ප්‍රශ්නය. දැම සමාරක් ආහාර තියෙන පුතාලා සීනි තුළ ගිල්ලලා තියෙනවා. මෙට ම් පැණි තුළ ගිල්ලලා තියෙනවා. ආර ස පරිරක්ෂණ කිරීමේ හාර නරක් පීමෙන් වලක්වාගන්න ශුද්ධ ජීවෙන්ට හිතකර උපස්සරය නෑ තෙතමනය එතන තෙතම නැතම පලන. සීනි තුළ පැණිතුළ ගිල්ලලා තියෙනකොට පැණි තුළ ජලයා අඩුවනි පැණිතුළ ජලයහඩුයි එකන් තෙතමනය නෑ ඇතනතෙතමනය නෑ දියන් එතරන උත්තරේ තෙතමනය තෙතමනේය ද මොනදොයි පැණිතුළ දාළත් අපි තියෙන ආහාර කියන බාලනනික මට කත් දෙක බො දන විදිරි කියන්න තුළ නිකම් පැණි තුළ ගිල්ල ලති ආහාර ම ම මස් පැණිතුළ දානවාද ු සුම දා සු්දුලූනු යෙම දානවා සුදදුලූනුම සමාරු ගිල්ලල තියවා පැණි තුළ හරි ඕ ඕනේ පැණි රහස පැි. ස්වීට් කෑමනේ හරිද. අමතර දන් ඔය පැණිතුළල ගබඩා කරන්න නැතුවත් හිතන්නකු ජංවර අපි ධනවානය හොනාද මේ ද ගැන මේ ලුණු දෙහි ලුණු දෙහි දානවානේ ලුණු දෙහි දානකොටත් එතන අපි ඒකනේ ලුණු තුළ තමයි ගිල්ලන්නේ ලුණු තුළ වතුර නැහැ වතුර අඩුයි් ලුණු දාවන එක වතුර අඩුයි එත එතන එතනත් වතුර තමයි හිතනත් පාලනවෙන්නේ වතුරතම පාලනය ුණු දෙහිදාන කොටහෙම හරි මෙ උතර ලිය ගන තෙතමනය නැතන් ජලය තෙතමන ඇලේ රක් ගහල ජලය කර ලියන්න ඊල නහනවා වෛද්‍ය විද්‍යාවේදී ශුද්ධ ජීවිීන්ගේ භාවිත දෙකක් සඳහන් කරන්න ප අසධ නිපාදනය පශක්්ති කරන එන්නත් නිපාදනයවෙරිගුට් වෙරිගුට එක තමයි ලියන්න එක තමයි ප්‍රතිජීවක අවෂධ නිස්්පාදනය අංක දෙක ප්‍රතිශක්ති කරන එන්නත් නිෂ්පාදනය ොෝ මයි 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 ගෙවල්ල සදධයවන ඔෆ් කරනවාකද ප්‍රතිශක්්‍රී කරන එන්නත් නිෂ්පාදනය අනිතක තමයි ප්‍රතිජීවක අවුෂද නිෂ්පාදනයනේ හරි ඔන්න දැුව අපි පොතේ අභ්‍යාසි වර කරා පොතේ කපයයි තිය හරියද පැහැදි ලේ ටක පාන්කරට හරින්න අභ්‍යාස කරන ධර්මට තමයි ඒක ඒ කරුණු ඔලුවට වදී නිපුතාල එකන්ද කම්මැලෙන්ඩපා හරි ආසාවෙන් කර ප්‍රශ්න උත්තර ලියන්න ප්‍රශන උත්තර ියට පොතවා ලිවට වන්න හැ පොත බලන් ලිවට වන්න ඇතවට ඒම ලියනකොටත් ඔළුවට ඒ කරුණටික මේ ධාර්ණයවා පුළුවන්න පාඩංකර ඉවෙරලා උත්තරටි ලියල බලන්න තමන් ලි උත්තරේ හරිදි කියලා ඔ වර චෙක්කරන්න හරි. හොඳ අපිමුහිලකොට සතා මේක පේනවානේ ද ජනරු පේවාද පේනවාස හද කවු දින්න ටික ලම කවුදු දෙදශනි දිවන් සම්සලු දනිදු නෝදිී නෙත්මි මේෂා කවිීන් කවිෂා කවිතා තියෙන්සා නිලුෂයිතෝගිය ජනු ප්‍රදයිගල නැද්ද ජනුු නැද්ද නසත් <laughs> <laughs> <f dragging> ෝ හරි එහන බලමු නෙවරදි හෝ වඩාත් ගැලපෙන පිළිතුර යටින් ඉරක් අඳන්න පත්මින්වද පත්මි පත්මි නැද්දද හරි නෙවරදි හෝ වඩාත් ගැලපෙන පිළිතුර යටින් ඉරක් අඳන්න

පහ ක්ෂණ අතනනි සුද්‍රජීන්ට පොදු ලක්ෂණයකු මතන සුද්‍රජීවින්ට පොදු ලක්ෂණය ඒගන්නේ ඔව සුද්‍ර ජීවීන් අනු ඒක සයිලික ජීවීන් ඒක හරිද නෑහ බෞවසයිලි ජීවින් ඉන්නවා බෞසැලික සුද්‍රජීන් නකට ඒක වැරදිී දෙවායගෝලය පස තුළ හා ජලයෙහි පමණක් ජීවත්තේ හෙම නෑනේ ශුද්‍ර ජීවීන් හැම පරිසලයකම ජීවත්වයෙනනේ ආන්තිකරිස අපි ගතා කර ආන්තික පරිසර කියලා වචනයක් එකලගන සාමාන්‍ය ජීවිීන්ට පහසුවෙන් ජීවත්වෙන්න්න බැරි පරිසර පද්ධතිවලත් මේ ගොල්ල ජීවත්තයවා. අපි ඒවට කිව ආන්තික පරිසර උදාරණ කාන්තාර හිට පස්සේ උනුවතුරලින් ආශිතව ගිනිකඳු ආශ්‍රිතව නද ගැඹුරුසාගර පතුලේ හිට පස්ස අයිබොනුවද. හිට පසේ පොල ඇතුලන කණජ නිදි ආශිතවත් මේ ගොල්ු ජීවත්තය න ඒවගේ ආන්තික පරිසර තුළ ගැ අධික උෂ්ණත්වය අධික සීතල කිසිමවායු වාතයක් නැති පරිසරවල මේ ගොල ජීවත්වය නවා කට දෙකත් කරදි තනිවගත් කළ පිව ඇසර නොපෙන්න්නේ ීවනා ඒක තමයි හරි තනිවගත්තම පව හැට පේම් නැහැ එකේ තුන උත්තරේ අතර වැරදි සියුදුු සුතුර ජීන් සකල රෝ ගතික කරන්න නන දෙක් කියවන් කක්ගල් කියවන්න ආවනේ ඇන්ටන්වෑන් නිවෑන් හෝක් හිවිද්‍යාජ තම මුල්වරටම සුදරජීවිී නිනිික්ණක් පට පස් එලෙක් සන්ඩ ්ලෙමින් මොකටද ප්‍රසිද්ධම මෙතන පලිින් මයි මොකක්දෙක්න් ප්‍රිමින් තමයි මොනද ප්‍රතිජීවක ොයාගත්තනේ හොල්ල ප්‍රතිජීවක හොයා ත්ත පෙනසිලීන් කියන ප්‍රති ජීවක ොයාගත ඇලෙක්සන් ලමි ර දෙකේ උත්තර එකඇලෙක්සන්ඩවැෑන් ලිවෑන් හෝක් සුද්‍රජීවිද්‍යාවේ පියා කියලා පදුන්නම් පැත්ති ඉන්ඩියාග සුද්‍රජීවිදාව පියා රැඩිුවක් අවන්නමද පුතාලාර ගෙදර සද්ද වෙනවනම් අනේගුල්ලු මයිකෝ් කරන්න එ මට එහෙන එකක නෝෂස්සෙනවා තුන්ගෙන එක පහත රෝගය සාධන සුද්‍රජීවා සුද්‍රජවයාන් නෙවරදිව දැක්කෙන පිළිතුරවන්නේ ලාදුරු කවුතාදන්නේ ලාු කවත දන්නේ බැක්ටී ලාදුර බැක්ටිය සේරෝග හදන්නේ සේරෝග බැක්ටේර උනහදන්නේ සාමා ව අල්ු අම්ම දන්නේ හුම් දි තුනට උත්තරේ හතර අලුහම් දිලීර එට හතර සුද්‍ර ජීවිීන්ගේ අහිතකර බලපෑම කුමක් ද කියන්න බලන්න ජීවීන්ට නෝග ජීවීන්ට රෝග ඇති කිරීම තම අහිතකර බලපෑම්. දො අනි කාරණාත්තුනම හිතකර බලපැම්ණ ප්‍රදිජීවකවෂස වා ගැනීම ල් පල්කර කෙදි වෙන්කර ගනවා ගැනීම කෝම්පොස් පෝර් නිපදවා ගැනීමට සුදදු්‍රජීවීන් අපිට ඕ නේ ඒකුල්ලෙතුකොට ඉතින්ද අපිට අප යාලෝ අප යාලෝ නේ හිත කරයි අන අතෙන්දි තම අපිට අපේ හතුරන්න නනෙ අපිට ලෙඩ හදනවා තු හතරේ හතර උත්තරේ කිරියහාර නිපදවීමේදී භාවිතට ගනු ලබන සුද්‍රජීවයා වන්නේ නිපදිීම කවුද ගන්නේ කිරිකිරි යෝගට නිපදීමද අපි කවදගත්තේ බල්ගාරි එතකට එයා තමයි අපි ගන්න ශුද්‍ර මේ කිරිහර නිපදිවීමද බසිල ඇන්ත්‍රසිස් කලකයන්නේ එය රෝග කාරකයා තක් කියලා රෝගයක් වලා හත ඇන්තරක්ස් තන්නේ එයාහදන්නේ මේ රෝග කාරකය බක් ඇසි අපි යෝදාගන්නම කොටද විනාකිර නිෂ්පාධනයට බක් විනාකිර නිෂ්පාදනය මෙතන සීතියෙන්න්නේ සීයකර විනාකරලන ඇසිට මාධ්‍යයක් රිබියෝ කොලරේ ඇවිල්ලා කොල රාවහදන කට්ටිය ල රෝගයා දන් මේකොන්න. මේගලු මේ පහට උත්තරක හය බලන් සුද්‍රජීවින් පමණක් අඩංගු පිළිතුර වන්නේ උත්තර කියන බල පැරමිසියම් ඇමීබා ැක්ටිය පැමීසියම් ඇමිබ බැක්ටීරිය අතන පලිනික ත තම ස්කරියකර සුද්‍රජී ක්නෙ වෙයින. ගැඩිවිලා ඉන්න දෙවනි එක. තුන්ගනික ඉන්නවා. මදුරු කීට අයි කියන්නඒ පලවෙනි එක දෙක තුනව වැරදි. ප ප්‍රශ්න හ මොද පළවෙනිකට හරි උත්තරේ පුතා තනිව ගත් කළ පියවී ඇසට නොපෙනෙන ජීවිීන්ය. පශ් ප්‍රශ්නයට හරි පස්සනයකට හරි උත්තරේ අංකක ලැක්ටෝබැසිටස් බුල්ගාරිකස්. යි එතන මෙතන මට කියන්න පැරිීසියම්ක මොද විශේෂත්තය පරසිම් සප අය අයිමොන අධ විශේෂත්තේ එයා කොහොත සංචරණය කරන්න ාධ පාජ වල පැරමීසියම් 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 මොතක් කරගන්න පශ්නයි පැරිමිසියමගේ සයිලය වටා තියන පක්ෂම අපි අන්දොත්තේම සපත් වක හැඩේ වගේ නිතිනීමය මේ වගේ හැඩිය ඇ මේ වටේ පක්්ම තියෙන් ඔ පක්ෂ්ම තිය පැරමිසිය එතම පක්ෂලින් තමයි යා සංචරගන්නන්නේ ම වීඩියෝස්සය පෙන්න තිෙනවා දැන්නම් පෙන්න්නෑ ්‍රෙකෝඩ්සල තියෙන බලන්න පස්සෝහකින් තමයි සංචරයන්නේ හමීමක්ලකන් යාට නිශ්චිත හැඩයක් නෑන නිශ්චිත හැඩයක් නෑ මෙ මේ වගේ නො ව්‍යාජ පාද ඒ ව්‍යාජ පාද එයක් නිශ්චිත හැඩයක් නෑ මතක් කරගන්න ද ඔහොම කරනකොට ඒ අනි දෙවරුත් මතක් කරගන්න තවට හයට උත්තරේ හතර පැරමිසිය ඇමිීම බැක්ටේරිය හත කියවන බලන්න පාම වද කවදමක මකා ම පුස් ත කරන ුදුර ජයකි කියන්නේ කොහොම මක කක ම්ක මක අනි කට්ටිය ඊ බේකර නි්පාතින යුදා ගන්න අනේ බේකර නි්පාතිනය පොල් අතර නී දක වැඩිපුරන්න ඒස්ට් ට ය වයිගෝලය ඉන්නවා ටෙක්න වයිගෝලය ඉන්නවා එයත් දිලීරයා ඇසිටෝ බැක්ට නාකර නිෂ්පාදනී ප යොදාගන්න වන මි කලුපුස් කලුපොස් පාන් මත වර්ධනය වෙනවා යා දිලරයා බැසිලස් බැසිලස් කියන බැක්ටේරියවා එත හතේතුුණ උත්තනේ මමවලට මේ පැදිලි කන පුතාල ම මේකටම උත්තර විතර කියෙම නිකාගන්න නැහැ. හරි නේ? ගඩක් අය උත්තර තරක් කියලා නිකන්න හෙමනෑම අනිත්‍යවත් ලට මතක් කරන සැරින්සරේ කියවකිවන්න වලට ඔල්ලුවට හොඳට වදන්න ඕනන්න අට බලන්න සීනි ද්‍රාවනයක් මත ඊ ක්‍රියා කළවිට සෑදිී හැකි වායුව වන්නේකාම පැසීම සිදුවෙනකොට ඊ මොනවායද නිකුත් කරන්නේ කාබන්්ඩයෝක්ෂයිට් මේ කාබන්්ක්් වව හිද තමයි නද පාන් පිච්චීමේ දීම පාණනොලට අර නිකං නිකන් තියනෙ සවිවර බව කුළම් පිරි චිතැන්තිය නන පිම්බෙන්නේ කාබන්ඩයින්න මේ පිපීම සිද්ධ වෙන්නේ බේකර නිෂ්පාදනුල මේ කාබන්ඩක්ෂයි් වයුව එකතුවන හින්දා එතකොට බිස්කට්වල පනිස්වල නේද පානවල හරි ඒක සිද් වෙන්නේ කාබර්න් ඩයක්ක්සැට ඉන්න තව මෙතේන්දදි තවත් දෙයක් පිට වෙන මොකද පිටවෙන්නේ ි මොකද පිටවෙන්නේ මිත මධ්‍යසාර මිතේන්නේ පුතා එත්තල් මධ්‍යසාර මීතයෙන් කියද වෙනම යිවා මීතෙන් කන වායුවක් හරි මෙතැන්ද නිපද වෙන්නේ කාබන්්ඩක්ෂයිවාවයි ඇතිල් මධ්‍යසාරණේ අපි ගැන එතිල් ඇල්කොහොල් කෙකීම අරක් වු හැදි නරක් වූ ් මධ්‍යසාර ඇතිල් ඇල්කෝල්යිටිය කියල බොන්න තුවතවා හරි එතකට හැබැ මෙතැද මොකද වෙන්නේ ඒ ඉතිල් මධ්‍යසාර වාශපල පිටවලලා නේ විෂ්නතය වැඩි න පාන් පිපෙනකොට ව ්‍රස්නයන තකොට ඒවා පිටවෙලා යනවා ක්යුත් පට වෙලා යනවා හැඒ යන්න පිපී මැති කරලා හරි ඔන්න පාඩ කරන්න පැසීමේදී මධ්‍යසාරණය ඉතිල් මධ්‍යසාර සහකාබන්් ක්ෂ එතම පිටවෙෙන්ට මගේ අටේ තුන උත්තරේ නමය බෝවන රෝගය හා එම රෝගය සඳහා හේතුකාරගව වන සුද්්‍රජීවී විශේෂය නෙවරදිව දක්වා ඇති පිළිතුරකුම. සේරෝගගේ බැක්ටීය වෙරකෝට් නෙද ඩෙංගු කවුදහ දන්නේ වයිරසය ඩංගුහදාන කවුද වෛරසය. වරිසය කවුද අරන්ගන්නේ මදුරුවානේ මදුරවා ත මදුරවානේ ඩෙංගු හදන්නේ කවද ඩෙගුහදන්නේ වයිරැසය. ඒ වෛරසිය මදුරවා තුළ ඉන්නවා තුරවා ඊස් කියන මඳදුරුවා ඊඩිස් කියන මතුරුවා එගේ පාදවල තියෙන අර කළුපාට සුතුපාට නිකං වෛරං වයිරං වගේ තියන මදුරගේ පාදවල කලුයි සුදු ඉරි තියෙනවා ඩෙගු මතුරුවා තො මෙයා බිද්දම ඒයාගේ ඇගේ ඉන්න වෛරෙක අපේ ඇගැට ඇතුල්ලනවා එෙමයි ඩෙංගු ඇදින් උනසන්ිපාති හදන්නේ කවුද බැක්ටරිය මේ උනසන්ිපාය ැක්ටීවියයා සේරෝග හදරන්නන්නේත් බැක්ටේරයා මේක හරි උත්තරේ නමට උත්තරේ තුුණ අලුව මදන කවුද දිලීරණ තොර මේක වැරදි නමේ දෙක උත්තරයේ නමේ තුන දහය බලන්න පහත ආහාර මත සුදු්‍රජීවීගේ ක්‍රියාකාරරිත්තය නෙවරදිව හඳුන්නා නොමැත්තේ මකද නෙවරදිව හඳුන්නනාා නොමැත්තේ කියලා කුකුල් මස් මුඩුවීම කියනක වැරදි. හරි එට පස්සේ මාලු පූති බවනය ඒක හරි බටර් මුඩුවීම ඒකත් හරි. මෙතර පුතා කැව එතකොට එකයි දෙකයි දෙකම වැරදි හරිද? මෙහ මයිතන්න තියෙන අත්තරමයි දෙකම සිද්ධ වෙනවා වැරදි කියන්න බෑැ පැසීමත් තියෙනවා මුඩුවීමත් තියනෝතන්න මෙතන ටිකක් අඩමාන උත්තරය ඇත්තියෙන දෙක කොහොමත් අරදිී මේ කුකුල්මස් වෙන්න පූති බවනය ොළ දෙක වැරදිී මෙතන උත්තරේ දාන්නොකෝ දෙ දෙකදාන්න රි කැවුන් සීණි තියනීදන්නේේ සීණි සහිත කාබෝවයිඩ රේට් මත මුඩුවීම සිද්ධ වෙනවා. හරි එතොට පැසීමත් මෙතන යම්තාත් දුරට තියෙන පුළුවන් තොට දහයි දෙකට ගහන උත්තරේ දහයි දෙක උත්තරේ හැබැ මතක තියාගන්න කැවුම් මුඩුවීම කියනකත් මතක තියාගන්න උඩුවේ අපේ වැරිගන තනන්නේ දෝදොල් කැුම්මක දෙදවල් මුදුවේ නවා දයි දෙක උත්තර මෙතන උතාල මෙ මයිත මෙතන ඔයා උත්තරය ගන්නකට නිත්‍යවත් එක සලකළ බලන්න හැම මෙතන මේ කැවුම් පැසීම කියන එක කැවුම් මුඩුවීම සිද්ධ වෙනවා හැබැයි කැවුම් හතනකට සීනි සී වැඩි කාබෝ හයි්‍රට් වැඩි ඉන්න එතන පැසීමක් සිද්ධවෙන්නක් පුළුවන් හරිද ඉන්න මේ උත්තරේ අපි මෙතන්ට ගැි ගලපෝ ගමුහනි තොර මෙතැ වැඩ උත්තර ඇතියෙනවානි කෙින්ම කුකුල් මස් මුඩුවීම කියෙනක ෙ එක තෝරගන්න කොළ බලන්න ජලය ජීවත්තන සපත් වූක හැඩේ ඇති සහ දේයවටා පක්ෂ්ම ඇති චුද්‍ර ජීවිී නොනුේහවද පරසියම් පැමීසියම් ඔන්න දැම ඔල්ලුවට ඔකෝ හොටම දි රතිී නෑ කවුද පැරමීසියම් ඇත ඇමීබ හැමිීම මොනවදාදන්නේ සංචර් නි සදා ව්‍යජාජ පාදාජ පා ව්‍යාජ පාද ඔය ඇමීබ පැරමීසියම් අල්ලගන්න ඔේ අල්ලගෙන යාව ආහාරයට ගන්න ආහට ගන්න කළෙකගන්නන්නේ එයාගේ හැමිබක් සල්ලෙත් තුලට පැරිමිසියම් ඇතුල් කරගන්න පැරිමිසියම්ගේ සයිල්ලේ තියන පෝෂ ද්‍රවේ අයා උරාගන්න අවශෝෂය කරගන්න නේ මංකර පල වීඩියෝගේ ම පෙන්න්න ලතියෙනන එක රෙකෝඩ්ඩල තියෙන බලන්න එයු කලිනා එයු ගලිනා මොකත්වයෙන විශේෂත්තිය එයු ගලිනාගේ මොකත්යෙන විශේෂත්වය එයා? පා මෙයා ප්‍රබා සංස්ලේෂණ එක කරන මෙයා කොළ පාටයි හැබැයි ඒ අයිතිවයෙන් පොටසෝවාාවන්න මෙයාගේත් තියෙන එක පක්ශ්මයක්ත් තියෙන ය ඒ පක්ෂ්මෙන්තම සොරි කශි කාවත් තියෙන ඒයු ලිනාගෙන්ඒ කශකාවෙන් තම යා සංචරණය කරන්නේනේ බැක්ටීිය කියල ග කියන්නේ ඕ හරි එත උත්තරේ මොගදතකට කොල හිතුවුණ පැරමිසියම් කොල හිතු වුණ ශුද්‍රජීවන්ගේ වර්ධනට හිතකර උෂ්නත්ව පරාසය විසි පහත් තියත් අතර උත්තරේ. අපි මේකට කියන අමොකාක් කිය කියන්නේ. කාම රෂ්ණත්වය කාම රෝනත් හරි. දහ තුනවලන රිලකුලේශාක මොකද මේ වචනේ මොකද වචනේ ලෙගු මිනෝසේ මොකද වචනේ ලගු මනෝස ලෙගු මිනෝසනේ ක රනිලකුලේශාක වල මූල ගැටිති තුළ වෙසමින් පස නයිට්‍රජන්වලින් සරුකරණ ජීවියා වන්නේ කවුද හයි සෝබියම් බැක්ටීරියාවක්නේ හයිසෝියම්ගැ බැක්ටීරියාව එතට දහතුනේ තුුණ උත්තරී එ ඇසට බැක්යන් එත් නයිජන්තිර කරවා හියිසෝියමුත් නයිටජන් තිරවා ඇසට බැක්ටර් නයිජන්තිර කරනවා. එතට එතකොට රයිසෝබියම් නයිටජන් තිර කරන්නේ මූල ගැටිති තුළනේ අ රනිලසාකය මුල්වල තියෙන මූල ගැටිති තුළ හිඳගෙන තමයි එයා නයිටජන් තිර කරන්නේ එො ඇස්ට බක්ටි කලිකැනය ස්වාධීන සුද්‍රජීවී එය අර වගේ හවුල් හවුල න හර ගත් එක්නේ රනිරකුලි සාකත් එක හවුලේ නෑයා එය පසේ ස්වාදීනව ජීවත් වන්න. එයත් නයිජන් තිර කරන්නේඇට බැක් සට්ඩකරතම තියෙන්න පටුළගන්න එප මෙතන ී තිබ්බොත් නේCE තිුණ ඇසිට බැක්ට මෙය ඇසෝට බක්ටෙ දක්ුණු එතකොට දහතුනේ හන්මොකද රනිරකුලයේ සාාකවල මෝල ගෙටි තුල වෙසමින් පසර නයිටන් දිරෙක්ටන් කවද රයි ෝබියම් දහතුනේතුුණ දා හතර සැල්වේනියා පලිබෝධ සාකය මර්දන සඳහා යොදා ගන්නා ශුද්‍ර ජීවි වන්නේ කද ර කවදේ ඇනේරයා ඇනේරයාැන ජයිව පලිබෝධක නාශකයක් ඉදිර මෙයා භාවිතා කරනවාන ජයිව පලිබෝධක නාශකයක් ඉදිර මෙයා භාවිතා කරනවා ඇල්ටනේරයා සැල්වී නිසාකවල ව්‍යාප්තිය න එයා මර්ධනය කරන්න ල්ටනේරය නම අද දිලීරයක්ක දිලීරයක් කලද හොම කියනකොට එතන ටක්ගර ලියග නොපොඩි දිීරයක් ඒවගේ පොඩිපොඩ යෙනව නම් එතැන ලියාග දිලීගය. ජීවවායු මීතය නිපදවීම සඳහා භාවිතාකනු ලබන්නේ හවද මෙතන කොස් මෙතන කොකොස් තව කෙනෙකි න එතන කොකොස් කියලා මෙතන කොකොස් සහ එතන කොකස් මෙතන ඉන්නවා මෙතන කොකොස්වෙයින්නේ දෙක තට මෙයා පහළ වේ දෙක උත්තරී පහළ වේ දෙක දාසේ පිටිපුස් රෝගය හවදතන්නේ දිලර රෝගය තම පිටිපුස් සධන දිලීරයා පිටිපුස් රෝගය දිලීර රෝගයකි දසේ එක උත්තරේ. දාහත ලිශ්මානියාව නද ලිෂ්මේනියාසිස් රෝගය ආසාදනු ලබන්නේ කවරු මගින්ද පටසෝවා ප්‍රටසෝවාවික් මගින් තම ය රෝගය ඇති කරන්න. ධාතේ හතර. දහට බලන් රපයේ දැක්කෙන ශුද්‍රරජීවා පිටිබව නෙවරදිව සඳහන් ප්‍රකාශය තෝරන්න හැ ප්‍රභාශන්ස්තේෂණ කිරීමේ හැක්කිය ඇත හරි එක හරි ට ප බැක්ටීරයා කාණරා ජීවයකි නෑ නේද මෙයාල බැක්ටී රනේ මොක දයිතිවෙන් එහම කා්ඩටද ඇල්ගි 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 කියන කාන්න්ට මා ත. චලනයවීමේ හැකියාවක් ඇත ඔවුනේ මෙ තියන කශිකා දෙකක් පුඩි මේ කශිකා දෙගෙන් තම මෙයා චලනයවෙන් පිහිනන්න වතුර පීනන්න මේ කශිකා දෙකෙන් ඇමී බා තිසාර නමතු රෝග ඇතිකර ඒ එක වැරදිනේ හැමි බාතිසාර හදන්න කවුද ඇම බා කලැමිඩ මොනාස් නෙවේ මෙයා කවුද මේ කමිඩ මොනස් ඔ පැත්තගෙන් ඩිය ගන්න මෙත නිිලියයා ගන්න කලමිඩ් මොස් කළියාගන්න මෙ කලමිඩ මොනස් දහටි උත්තරේ එක්කන ප්‍රභාසන් ශදේෂණි කිරීමේ හැකියාව ඇත. දහ නමය බලන් පහත දැක්කෙන ඒවායින් සුද්‍රජීවීන් මගින් ඉටුකරන පරිසර හිතකාමී ක්‍රියාවලිය කියවන බලන්න මලදේහයන් හා අප දවවේ වයියෝජනය කිරීම හා පරිපෝධ පාලන වැරිගොත්. අහන්නේ ශුත්‍ර ජීවීන් මගින් ඉටු කරන පරිසර හිතකාමී ක්‍රියාවවලියන පරිසර හිතකාමී ක්‍රියාවලිය. අනිත්්‍යව මුණ දෙතකොට යෝග චිසා මීකී නිෂ්පාද නයොදා ගැනීමම් ඒක තිම් පරිසර හිතකාමී කියලා ගන්නට බැහැ නේ දේ අපේ අපේ වැඩක් කියගන මිනිසාගේ ආහාර නිපදිවීමට ගන්නා ක්‍රියාවලිය. හැඳුමම් ගොඩ නැගගිලීවල බිත්ති. දැවබානය නදේ ශුදදුරජීවින් වර්ධනය ඒක ඇවිල්ලා අහිතකර ක්‍රියාවලිය එතකට තුංවෙනි එක තමයි හරි උත්තදී. හතරන හතර එකත් එක පරිසරීහිතකාමි කියලපි සලගන්න ඒ අප ප්‍රයෝජ අපි අපි ගන්න වෙනත් ප්‍රයෝජනයක්. එතට පරිසරීතකාමි ක්‍රියාවලි තමයි තුන්වෙනි එකවිස ඉ කියවන බලන්න නිදි මත මොනාද මේ මටකිි ඔක්ක අමත කරලා ග ඊ උත්තරමකක්ද ඒට පොල්ලතුරේ පැඩිපුරමින්න කවුද ඊ. ල අපි පැසීමට ලක්කොත්ත මන දස්ස ගත්තුුණ තිබොත්තම එ හතුළ වර්ධන වෙන්න ඊස්ට අප පොල් බෑවේ පොල් බෑව කවුද වර්ධනය ඕ මුලින්ම කවුද වැඩිපුර වර්ධන වෙන්නේ දිලී අවර් කළු පුස තියරන්නේ පොල් බෑවි ද අම්ම පොල් ගෙටියේ බිඳලා එක බෑවක් ගාලා දඋයෙනවා අනිත් බැව පස්ස ගන්නම් කියලාන ඒ බැව තියලා තියෙනවා පැත්තකින් තියලා තියෙනවා ඕක ගණ්ඩ අවතකු නොත්යෙෙන් දවසක් දෙකක් යනකොට හොල් බෑවතු හවද ඉන්නේ ඔවු කහපාට වෙලා කලු පුස් ඇතිවෙනවා හිට පස්සක හොඳවට වර්දිනුනාාම පුස්ස ඇතිවෙනම් ඒ අතරි බැක්ටී දයාවත් ඉන්නවා න ඔව ඔවු එක මුලින්ම දිලීර වර්ධන වෙලා පස්සෙන ද දැකුණ වෙච්ච පොල් ගෙිය තුළ කුද වැඩි කුරමින් බැක්ටේරියාවන් පොල්ගෙරියක් කුණුනාම එක තුළෙන්න බැක්ටීරියාවන් අර ගලා න දිය වෙලා වගන්නේ දේරේවගන්න දි ගඳ බෑ බැක්ටීරියාව අර වේලිචිස භාාව මත පොල් බෑව කළුපාට අර පුස්තයන්නේ ඒ බිලීර හැමෝමර්දනයනවානේෆ් විසියක බලන්න සත්ව ලෝකයේ වැඩිම සත්ව විශේෂ සංක්‍යාව ආපුතාල මෙහම මෙතැනම පක්්ු දෙ එකක් දාලදීම ඊලඟ පාඩමේ මේදකරන්න එකකෙරුවක් කමන් නෑ යි විශේක විසි දෙකයි මේ නැතක් කමන්න හෙද කතාරින් එක ඊලඟ වාඩමිති හරි දැම් තේරු අනේද ඒේ නද ප්‍ර් කරනවට තමයි හරියට මේ අපි හොට ඉග ගන්න නැද ඔව එහෙම නිකම් පාඩම කියවට හරියන්න ප්‍රශ්න කරන්න ඕන තකොට තමයිඒ හොඳ ඉගෙන ගන්නේ හො දැන් අප රචානා ප්‍රශ්සවලට ලයිට් බඩගිීම නෑ බඩගිනෑ ම මට එවා නේ මන්ද කොච්චදැ කියවලන හරි නිති මත නෑ? තව විනාඩි කීපයක් තියෙනවා නේද වෙලා කියත වු නමට දහැ ඇන තව විනාඩි හතලියයක් තියෙනවා හරි හරි මේක බලමු මේ කීවන්න කොයාල ම කියව ගර බල කියීවන්න ජීී සෑම පරිසරේතුම ජීවත්තයි මට බල පරිසර තුනු මොන අතින කම තුළ කාන්තාර සාවරය පත්වආවැනි උනුවතුර ලිින් ආසිතව තේ මේ අයි සාමාන පරිසත ඇදය තින වයගෝලි තුළන්නවා පස තුළඉන්නවා පස මත ඉන්නවානේ ජලය තුළ ඉන්නවා ජීවිදේහ මත ඉන්නවා ජීවිදේ තුළ ඉන්නවානේ හිට අමතර මේගොල්ලු ඉන්නවා කාන්තාරෝර ලියන් කාන්තාර උනුවතුරලින් ආශිතව උුණුවතුරලින් ආශසිිතව හිම කඳු ආශිතව ඔව සාගර ගැඹුරු සාගර පතුළේ ගලසි ආශ්‍රිත වන ගලැසිර පොළව තුළ වලිය ලියන කෝබට කළන් ගැන ආන්තික පරිසර ගැනව යහන්න ඇත්තරම් ආන්තික පරිසර ඉන්න මඩවක් ගුරු තුළ නේද එටික ලියන්නකු පාට ලියන් පිළිවලියන් කාන්තාාර තුළ ගැඹුරුසාගර පතුලේ ගිනිකඳු ආශිතව උනුවතුරලින් ආශසිිතව හිම කඳු ආශිතව ගලැසිර රාශ්‍රිතව නෙදය ආන්තික පරිසර ආන්තික පරිසල ද මම නිකා වෙන ප්‍රශ්නයක් කාන්නේේ ඔ ගලැසිර කියන මොද පුතාල ගලැසිර ගලැසිර කර ම පැට හිම එකතුලා ඔෝ ඇරිකොට් ලඟින් යන්න උත්තරැකිවන්නේ දැන් ගලැසිර තියෙන අප පුෘතිවේ උත්තර ද්‍රැවේ තියනා දක්ෂණ ද්‍රැවේත් තියෙනවා ඇන්ටක්ටිකම් මහදදී පීමම තියෙන්නේ. ත බතන ගලැසිර කළ කියන්නේ දීර්ඝ කාලයක් මුළුල්ලේ එක මත එක තට්ටු විදිරි තැන්පත්වවෙච්චේ හිම මේ කට්ටු විදිරි තැන්පත්වෙච්චි හිම වා ඉස්තර වශීෙන් වරදු ගානක් තිස්ස එක මත එක මත තැන්පත්ත වී තියෙනොවා දිය වෙන්න දියවෙන්න අර හිමගේ අ රිතු බේද රනුව වගේ කාලෙකට හහිම වැටල්ලා සීත රිතුවවිී හිම වැටෙනවා හිට පස්සේ වසන්ත රතුවෙද හිම දියවෙලා යනනේ හෙම වෙන්න නැහැ මේකෙදී ගැසිර ඒ විජයටම තියෙනවා හැබැයි පෘතිවේ ගෝලියෝෂස්තුත්තේ වැඩුවෙන් කොටන පෘතිවේ උෂ්නත්තය වැඩුවෙනකොට අන්න ගැසිර දීවෙන්න පටන් ගන්න. හෙම නොත්තමයි ලෝකට බලපාන්නන ගලැසිර දියවුණාම ද ඇන්ටර්ක්ටික හද වේීමනේ ගලැසිර ලොකූ විශාල කඳු තියෙනවා උඩ ආක්ටික් සාගර සාගරය මත පාවෙන අයිස් ගලැසිර කඳු පවතිනවා එ සාගරය මත පාාවෙනනි ආක්ටික්ලිකන සාගරයක්න ආක්ටික් හදී පැනවේනි සාගරය මත මේ පාවෙනවා ඒව දියවනාම මුු මට්ටම ඉහළ ගිහිල්ලා පහදදිමයටටවෙු අනවාද ගොලි උසලති වෙනකට හවවා ඔබ දන්නා දිලීර් විශේෂ දෙකක නම්ලියන් ගුයන් අක මක ඉස්සර ියන්නහලු දෙ බං නමත් දුන්න වල්ලන ඊෙක් කියක් ඉස්සරයි සකරෝමයිසිස් කියලියන්න දෙවල නම යනකොට මේයාලගේ විද්‍යාත කොනම් මගනගන් සකරෝමයිසි නම්ම තවත්කත් යකි නනේ පිෙනිසීලියම් තවත් ඉන්න ඕනම් පිෙනිසීලියම් පිනිිසීලියම් මෙයත් දිලීරයක් එකත් ලිය ගන්න පෙනනිසීලියම් හමතෙන්ද නවා වරස් නිරීක්ෂණය කිරීමට කුමට අන්‍යක්ෂ භාවිතා කරයිද අක්ෂය තමයි භාවිතා කරන්න ෙක්්‍රෝන අක්ෂ ඔය යාලෝකන්නක්ෂම් පේනන හැන ආලෝකක්ෂ පේ න එකනත්තනද හතවසරද අලෝකෙක්ෂ විශාලතම මොකක් විශාලනය උපන විශාලන කියද මනග ලෝකණෙක්ෂ උපනු ශාලනි කියද හතවසර දනගත්තේ දේදාහයිනද. ඒකෙනගන යම් කිසි දෙයක් දෙදහස්ස්වාරයක් විශාල කරලා බලන්න පුළුවන්. දෙදස්වාරයක් විශාල කළ බලන්න පුළුවන් ති වයිර සහම බල්ලත් පේනෑ ආලෝකන්නේෂී අපියා එලෙක්ට්‍රොන අනික්ෂ ඇයට බලන්න ඕො හතර කියවනවල ආතර හාරකාරිත්යයයි ආහාරයක් නරක් වූ බව හඳුනාගත හැකි ලක්ෂණ හතරක් ලියන්න. මද ලක්ෂණ අතර. ආහාරයක් නරක් වුණාව ේද වයනය වර්ණය ට ප ගන්ඩය? ඔව පෝෂණ යනේද පෝෂණ ගඩය පෝෂණ ගුණය ඊඟට සය සයව බාහිර පෙනුම බාහිර පෙනුම ඔන්න බ වෙඩස්සෙනවා වයනය වර්ණය මඩිකලියාග ආහාරය වයනය වර්ණය ගන්දය පෝෂණ ගුණය, රසේ එ සහ බාහිර පෙනුට. हर <clears> दे <throat>

ලංක දෙක තෙතමනය හරි මේක බලන්න පහද දැක්කන්නේ සුදු්‍රජීවී ක්‍රියා ආදර්ශනයට සකස් කළ ඇට වූමකි උමක දැක්කවනුකද මතක් එන්නේ. හසි ක්‍රියාකාරිතය. ඊස්්ටල ක්‍රියාකාරිත්තය නේ ඊස්ටල ක්‍රියාකාරරිත්වය. රයි අහනවා එක ඉහත ඇටවුමේ ඒ B නම් කරන්නට. ඒ දැල් බෝතනය බෝතලයඊ සහ සීකිලිකෙන්නේ සීණ ද්‍රාවනය නද සීණි ද්‍රාවනය. ඒ බැලුණය B බෝතලය සී සීනි ද්‍රාවනය ඊ අඩංගු සීනි ද්‍රාවණයකි වවත් කමක් නෑ. ඊ අඩංගු සීනි ද්‍රාවණයකිවත් කමන්නන. එම නැතා සීනි ද්‍රාවණයකි වවත්කමක් නෑ බේකෙරිආහාර නිපදවීමට භාවිතා කර ශුද්‍ර ජීවියා කවර එක්ද. මේ දැ මොවදන ඉ කියන්නේ දැ නතිඉන්නේ නති කිය ඒ එහිදී ආහාර පිපීම් සිදුවන්නේ කෙසේ කියව කියන්න බලධක්ෙනෙ ආර පින්නේ ඒකරි නිෂ්පාදනය දී හිපදවෙන කාබ සයි් භම නිසා පාන්වල සවිවර බැවක් ඇතිේ ඒ පිපීමලස හඳු තවයි කෙනෙක් යන බන උත්තරය ෙ කිය කන ලිති නෑ පාමත ඊස්ක්‍රියයක් කිරීම පිටවන කාබන්්ඩායක්ෂයි් වායව මගින් පාමත සිදුරු නිර්මාණයදී සවිවර බවවා ඇතිවේ මෙය පිපීම ලෙස ඳුවයිආ එතරො උත්තර ඇතියන්න උොන පුතාලා මෙහෙමයි බේකර නිෂ්පාදනයේදී සීනිත් මිස්ට කරනුවානේ සීනි ොට සීණ අඩංගු කාබෝ හයි්‍රේට් උපස්තරයක් තමයි මෙතන තියෙන්නේ. සීනි අඩංු කාබෝ හයි්‍රේට් උපස්තරයක් තමයි මෙතන තියෙන්නේන ඒ පොඩ්ක් ඔය උත්තර තියෙන්ෙනවා අඩංගු කාබෝ ඩ්‍රේ උපස්තරය එක තියෙන්වා එක පසේ මෙතන පැසීම සිද්ධෙර අනි ැස සිද් වා ලින් ඊට් කියන සුද්‍රජීවයා ඊ කියන සුද්‍රජීවයා මේ මත වේගෙන් වර්ධනයනවානේ දැම් පාන් රක් කරනකොට පා රක් කනකොට උස්්මත්ව ඉහෙන යනවාේ උස්්නත්තුව එළගීල සෙල්සිය සංශක හතලිය හැටවගේ උෂ්නත්යකට මෙයා එනවා හල්ද පාන් රත්කරනකොට ඊට කලින් මේගොල දාලා යාල දාල තියලතිය නිික්නේ තියල තියෙනවා. තට කාමරුෂනත්යේේදිත් මෙයාල පිපීම සිද්ධ වෙනවා හැබැයි රක්කරනකොට මේ උෂ්නතනකට තවත් මෙයාල ක්‍රාකාරතය වැඩි හරි කැන මෙයාලා ඉක්ම නෝ ගුණනය වෙනවා හරි මෙයාලට මේවස්්නාත්තිය වැඩුවෙනකොට ඒගොල්ල ඉක්මන ගුණනවෙන ොට යාලයි ක්‍රියාකාරිතය වැඩියේෙනු යාලගේ ශෝසන වේගේ වැඩුවෙනු එකට පිට වෙන කාබන්්ඩක්ෂෙත් ප්‍රමාණයක් වැඩිුවේෙනු ඒ එතරන්නේ මෙතින්දී හැද නමවද ඉතිල් මධ්දේසාර මේ ක්‍රියාවලී ඉතිල් මධ්දේසාරත් හැදෙනවනේ. ඊට අමතර ව කාබන්්ඩක්ෂටවායෝ පිට වෙන අඔ කාරටික මේක තියෙන්න්න ඕන මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔ. ी त बण कट एक अिला उम्ु करला बौनट හොदा नेनेन वन को अन्य हु प्रन हु प्रन आगा දැන් මෙහෙමයි වතුර ඉන්න සුදුරජීවින්න ඉන්නවා. යි් වතර සුදරි දැ ඉඳේ වතරගත්තොත් ඒතුළ සුදුරජීන ඉන්නවා ගඟ වතරගතොත් ගගේ සුදුරජීවින්න ඉන්නවා. හරිද එන එන ටැපතරගත්ේම ටැපතරන දාන මුණද මෙ පෝීින් දාන පෝරීන්දා අපම සුදුරජීන් මැරෙනවා හද හැම මෙමකත්තේ රන්නේ කෝහ මර දැන් අපි වතුර හත් කරන්න ඕන සෙල්සි සංසක සීටම බාගට රත් කරන්නේ නැහැ. ජලය නටන උස්නතර රත් කරන්නඕ. වතුර නට උස්නතය රත් කරන්න කියැන්න හුමාලේ පිටව උස්නත්තවට මෙයා රත් කරන්න වා අන්න එතකොට අර සුදජී ි මරෙනවා.රි මැරිලා ඉට පසේ වතුර අපි නිවෙන්න තියලා න අපි කියැන්න අපි කියනකම උනුකරන හොඳින් උුණුකර නිවාගත් ජලය. පෙරා බොන්න කියලනි කියන්. ගුණු කර වාගත් ජලය බොන්න එතකොට සුදුර ජීන්ටික මැරිලයින් උගේ සයිල මැරිච්චි සයිල තිය නවතුරේ ඒකවු ලක්න සයිලත් එක් බොනවා ඒකවු ලක්නෑ තඒ බාගටත් කරන්න හොඳනෑ මේ වගේ සෙල්සිසංසක හතලිය පනාා හැට හැත්තව ඒවගේ නි බාගටගත් කරලා වතුර බොන්න හොඳන එතකො ොද වෙන්නේ අර වතුර ඉන්න සුත්‍ර ජීවීන් එයාල වර්ධනය වෙනවා එයාලගේ ප්‍රමාණය වැඩි වෙනවා එතකොට පඒ වතුර බිවට පස්සේ අප නිකං වතුර බිවට වඩා වැඩි හානයක් අපට සිද්ධේන ොකොද ඒ වතුරතුළ චුද්‍රජගේ ක්‍රියාකාරිතය වැඩි ඒවතුර බිවට පසේ ඇඟ ඇතුළගට පසෙ ඇඟ තුළත් මේ ගොල වර්ධනයන පස්සේ. පැහදිද.ඉින්ද බාගට දත් කල වතුර බොන්ඩ එපා. අනනිතක තමයි උනුවතුර ඇල්ලතුරයි කවලං කළ බොන්නත් හොඳනෑ තමමාරගෙනේ ඩබල් බෝට කල කිය හෝටල්ල හිගේිය ඩබ උුවතුර එකක්ග අල්ලතරකක් ගන දෙක කල කරල නහ ො හොදනෑ ත ොකද ඇල්ලතුරෙඉන්න සුත්‍රර ජීවිී. ඇල්ලතුරේ දැ සුද්‍ර ජීනනින්නවා උනුවතුර හොද වනුවතුර හත් කරගත්තුවතුරන එක මැරලයින්නේ හැබැයි මේද එකතුුණම උ්නතය අඩුවනනි උෂ්න අඩුනා මර ඇල්ලතරෙට සශුතර ජී එතන්දි අය වර්ධනය නොවන ඇහැදරිද. එක ඉන්දා දහරිගය දුත්තර පුතා උතර හම්මුණ නේද? වා ඉ ඔව මෙහමයි දැම්පුතාලා මෙහම සුද්‍රජීවීන් දැහැම තැනක ඉන්නවාන සමහරන ලෙඩහතන සුද්‍රීවන්න ඉන්නවා. ව්‍යාධ ජනක සුද්‍රජී යි ඒගොල්ල ඉන්න ඔය ජරා වතුර හෙමිඉන්නේ. හරි ඔ ගගේ වතුර එහෙම බොඩු හොඳනෑ ඒතුල ඉන්නවා ව්‍යා ජනක සුද්‍ර ජයවිී. හරිද ඇමී බාතිසාරය වගේ හදන කට්ටඉන්නවා කොරවාහදනර විබ්්‍යිය කොලරා කියෙන ඒ ෙරෝක කාර සුදරජීන් ඉන්නවා විධාකාරු ෂිදු්‍රරජීන්න පොටසෝවා ර්ග ඉන්නවා හරිද. ලෙඩරෝග හදන සුදදුරජීවින් ඉන්න ඔය බාහිර පරිසර අපවිත්‍ර ජලයඉන්නවා. හැබැයි දැන් අපිට ගෙදල් ටැප්පතුර එනකොට ඒවා වතුර පෙරලා ඒට කලෝරන් දාලා ඒ සුදරජීන් විනාශ කර දම අපිට එන්නේ. තොට ඒ අතරබීවට ගැටලුුවක් නැහැ. හැබැයි අප අර කිවගේ පුතා කිව වගේ උනු කරලා නිවාගත්තු වතුර පරිසර අපි නිවෙන් හැරියට පස්සේරිස අරවාගේ ශිතසරජයවෙන් හෙම නැහැ. රි හෝ සැකරමයිැ ඊ් ඒ වගේ කට්ීන්දී හැබ යාල අපි හම ලකුවා එම හනයක් කෙනෙ නැෑ හරි එහම කැටලක් නෑහ. හැබැ ඒ වතුරතර දවස් ගානක් තිස්ස කියලතිත්පුත් හෙම වතුර පල්ලෙනවානි පලෙ චත ොො නන්න තකො විද න සතු ජී තුළ වර්ධන. ක්වර්ග පැහ දික කිය අපි වර විදරක් වුා තැරල දස් දානක් එලීතිල එෙම් බොන්න හොඳ නෑ හරි ඔය පෑයකට දෙකකට තුනකට හතරකට එකට එම ගැඩුවක් නැ හැ පැහැද වි හරි තැන් ගෙදර නේද උල්පත් ජලයහෙම එම ගැටලුවක් න සහු කිලිම උල්පත් වතුරම ොනවනී අපි දන්නවා මේ වතුරු හොඳයි මේ වතු නගයි කියලනන්නේ කට අපි දන්නවතුර තියෙනවා ඒව බි්වට ගැටලුවක් නැහැ එවට අපි නොදන්න මූලාශ්‍ය තියෙනවානේ විිලේ වතුර බොන්න හොඳ නෑ ගගී වතුර විශේෂම දැන් ගංවතුර කාලට එහෙම ලිං යට වෙනවා ගංවතුරට හිට පස්සි මොකද කරන්න ඕන ඒ ගංවතුර ගියාට පස්සේ එලිඳ ෙහින් නො හොඳට හිලුව පැත්තා අමකද ගංවතුරත් එක්ක තොයිල තුරලා එනවතුර තියනවා නගරල්ල්ල ගලා ගැනන්න කුණු කානුවල ඇතිවිිච්චේ ජරවල් මිශ්‍ර වෙලා එනවා කර්මාද ශාලාවලින් පිටවන අපවිත්‍ර ජලය අත්ක මිශ්‍රලා එනවාන විදාාකරු අප විත්‍ර ජලය එනවා වගත් දිහිල නිේ තියන වතුරත්ක මිශ්‍ර වෙනවා න සමාරකට පාරල් තින තෙල් පැල්ලම් පවයිනවා යට පස් අපි එලින්ඳ හොඳ ිහලා ඉහලා ඊට පස්ස කෙලින්ම් ඒවතුරෙම්බොන්න ොදන එට පසේ අපි ඒවතුර බොනකොට හොදන රත් කරලා නිවල්ල උනු කර නටවාගත් ජලය තමයි බොන්න ඕන උු නිවලා පැහැදි ලනේද හරි මේ රුත්තර ලියන්නක ඒහිදී හාර පිපිම් සිදුවන්නේ කෙසේද ලියන්න ගියන්න මෙම ලියන්න සීණ අඩංගූ? ීනි අඩංගු කාබෝහයිඩරේට් උපස්තරය මත සීනි අඩංගු කාබෝහයිඩ්‍රේට් උපස්තරය මත උපස්තරය මතට එකතු කළ සීනිය ඩංගු කාබෝහයි්‍රේට් උපස්තරය මතට එකතු කළ එකතු කළ ඊ දිලීරය ඊ දිලීරය ඊ දිලීරය ඊ දිලීරයේ ක්‍රියාකාරිත්වය ඊස් දිලීරයේ ක්‍රියාකාරිත්තය ඊස්දිලීරයේ ක්‍රියාකාරිත්්‍යය උෂ්නත්්‍යය වැඩිවීමේදී වැඩිවේ උෂ්නත්වය පෙඩිවීමේදී වැඩිවේ උෂ්නත්වය වැඩිවීමේදී වැඩිවේ කෂ්ණත්වය වැඩිවීමේද වැඩිවේ. එවිට උපස්තරය පැසීමකට ලක්වේ. එවිට උපස්තරය පැසීමකට ලක්වේ. मेहीदी 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 कार्बोहाइड्रेट वायु मेहीदी कार्बो सॉरी सॉरी मेहीदी कार्बन डाइऑक्साइड वायु मेहीदी कार्बन डाइऑक्साइड वायु मेहीदी कार्बन डाइऑक्साइड वायु सहा සහ ඉතිල් මධ්දේසාර එතිල් මධදේසාර නිපද වේ ඉතිල් මධ්‍යසාර නිපද වී එතිල් මධ්‍යෙසාර වාශ්පවී පිටවන අතර ඉතිල් මධ්‍යෙසාර වාශ්පවී පිටවන අතර ති ඉතිල් මධ්‍යෙසාර වාශ්පවී පිටවන අතර ඉතිල් මධ්‍යසාර ඉතිල් මධ්‍යසාර වාශ්පවී පිටවන අතර කාබන්ඩක්ෂයිට්වාය මගින් කාබන්ඩක්ෂයිට් වයව මගින් කාබඩක්ෂ වය මගින් උපස්තරය කබන්ඩක්ෂේවාය මකින් උපස්තරය පිම්බීමකට ලක්කරයි උපස්තරය පිම්බීමකට ලක්කරයි මේ පිපීම ලෙස හඳුන්න්නයි මෙය පිපීම ලෙස හඳුරුණයි මේ පිපීම ලෙස හඳුන්න කාබන්්ඩක්ෂයිට්වාය ඉවත් වූ පසුකාබන්ඩාක්ෂයිට් වායව ඉවත් වූ පසු ආබ්ඩවසේ අයු ඉවත් වූ පසුම් එම ස්ථානවල එම ස්ථානවල සවිවර බව දැකිය හැක එම ස්ථානවල සවිවර බව දැකිය හැක ඔන්න කාරනටක ඔක්කෝමටික තියනවා තර මදක තියාගන්න හ ඉළඟබ හතරවිනක සුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරීතයට අවශ්‍ය ප්‍රධාන සාධක තුන නම් කරන්න. යත් අහන මොකද සාධක තුන්න තතමනය ෂ්නාත්‍රය වය? තතමනය උෂ්නත්වය සහගේ එම පරාසය හරිනේද එක පැහැදින තුංගෙනක වල තුංගෙන මේක කරලාි නවත්තමෑ උග ප්‍රශ්න කළ නවත්තමු හරිකිීවන බලන්නහවු ලියව්වෙන්නපා කියන බලන්න සුද්ඩ ජීවීන් මිනිසාට ප්‍රෝජනවත් මෙන්ම හා නිදායක ද වේ අතීතෙන් ට චුද්ධ ජීවීන් භාවිතයෙන් සිදුට සිදුකළ කර්මාන්ත හතරක් ලියන්න කියන බල මොද කර්මාන්ත යෝගත් කර්මාන්තය

බේකිරි කර්මාන්තය නේ විනාකිරි කර්මාන්තය ගොඩාත්තේ වනේයිට ලියා ගන්න ඕන ඕ මීකිරි කර්මාන්තය මීකිරි නේද කොම්පොස් පෝර නිෂ් පාදනය රයි් ඔයි තියන වැරිකුත් ොයිටික ලියා ගන්න නේද ලියගන්න මොනද කොහු කර්මාන්තය යෝගට් කර්මාන්තය ඊට පස්සේ බේකිරි කර්මාන්තය මධ්‍යසාර කර්මාන්තයනේ රාපෙරීම වළහලතිනේ රාපෙරීම මධ්‍යසාර කර්මාන්තය ශෂතා තර යාාගන රාපේරීම කියලා. කිතුල් පොල්වලින් එමනේ කිතුල් ්‍රාපොල් රාහම කලීම පෙර පාරම්පරික ක්‍රමය හිට පස්සේ ති කොම්පොස් පෝර නිෂ්පාදනයන ඒ කර්මාන්තයක් විදදිටම කරේ නැහැ හැබැ යිති මිනිස්සු ඒ කරනේ සමහරක් කට්ටි ඔවු කිය සමාරකට්ිය ගෙවල්වල ව න ගවේ වැති කරනගොටේම ඒගොල්ලෝක කර ඇත්තනුව පොහොර හැදවා හදලා විගඩනවා අනත් අයට ඒකක් කරනවා ඔන්න ගොඩාත්තියන අහනි කියද හතර ලියාන්න කිය හිට බලන්න හරියද හිළඟට යමු දෙනම් සුද්‍රජීවීන්ගෙන් මිනිසාට ඇති අහිතකර බලපෑම් තුළක් සඳහන් කරන්න මනය අහිතකර බලපෑම් තුළක් මොනද රෝගෝග මිනිසාට රෝග ඇති කි ර ඔ පෙරිගුට ආහාර නරක් ලියගන්න සාහර නවක් කිරීම. ලියගන්නක එක ආහාර නවක් කිරීම. දෙක මිනිසාට ලෙඩරෝග සෑදීම. මිනිසාට ලෙඩරෝග සෑදීමව තුන මිනිසාට වැදගත්වන ඒ වචන ලියන් ඕන මිනිසාට වැදගත්වන, ශාකවලට රෝග ඇතිකිරීම. මිනිසාට වැදගත්වන ශාකවලට රෝග ඇතිකිරීම. අජීවී ටෘෂ්ටමත වර්ධනය වීම. ඔව! අනිතකලියගන්න මිනිසාට වැදගත්වන සතුන්ට රෝග ඇතිකිරීම. මේ හය කුකුලුන්ට බලලුන්ට බල්ලුන්ට නේද හරක්ට, පඌරන්ට නේද මිනිස ඇති කරන සතුන්ට මැතු කැලෙන් ූරෙක් ඇතුරක ලබිටි ගාල නෑ මිනිසාට වැදගත්වන සතුන්ට ලෙලරෝග ඇැති කිරී අපට පස මොක තවපුත එෙක් වන්නේ මොකදකිවේ අජීවී පෘෂ්ත වෙරකොට අජීවී පෘෂ්ට මත එකට ඇන මෙමයි. දැවමය බාණ්ඩ මත දැවමය බාණ්ඩ මත වර්ධනවී හානි කිරීමන. ඔය ලහෙම දිරාපත්වේ නනයට ඇඳුම් මත ඇඳුම් මත. දිලීර වර්ධනය න පුස්ඇතිවෙන ඇඳුම් මත එකත් ලියන්න ඇඳුම් මත පුස් ඇතිවීම දැවමත දිලීර වර්ධනයනේ දිලීර සහ බැක්ටීරයා වර්ධනය තවට ඒ දැව ඩීරාපත්වෙන වනේ ද වහලයක්යම වහල් එක හිතන්න ක පොල්පරාලයක් වැස්සට තිබෙනවා කියලා තොර එතන ටක්්ගාල සුදුරජීන වර්ධනවලාල එක දිරාපත් කරනයි ජනලියක්ක එම නිතර්ම තිමෙනවානම් ඒ ජනලි ඉක්මටම දිරාපත්වයෙනවා මේ ඔන්න ඔයිටික ලියන්න ඕනට හරි ඊලකට බලන්න සුද්‍රජීවීන්ගෙන් සතුන්ට වැලගෙන රෝග දෙකක් නමු කරන්න ජලබීතිකාව පුරුල්ප ගුරුරු ප්‍රදාහය හෝ ජලබීතිකාවන ්‍රේබිස් කියන වෛරෙසිෙන්නේ බල්ලොන්ට මැදෙන්නේ පිස්සු බලු රෝගයනේ ජලබීතිකාවහකිලිය නිස්ස රට ජලබීතිකාව ඉරිකල්ල ගලියයාගන්න වෛර ස්්‍රරෝගයකි ජලබීතිකාව ඉරි කරලයා ගන වෛර ස්්‍රෝගයකි දෙකලියන්න පුළන් මකහා කුර රෝගැනේ හරක්ට මැදෙන්නේ මොකහා කුරරෝගය තුමිනක බුරුලු ප්‍රදායනෙ එළදුනුන්ගේ තනපුඩු ආසාධනය වෙනවනේ. මොකද පුතා තුන්වෙනයකට මොදස තුෙනකට බුරලු ප්‍රදාය බුරුලු බුරු එලඳරුන්ගේ කිරිතන ආසාධනය කිරීම එකලියග නිසරයි එල්ලද ප්‍රශ්නය උත්තරම අතුන්ගනකටද ඔ තුංගෙනකට මම කියන්නේ තු සුද්‍රරජීවීන්ගෙන් සතුන්ට වැලදෙන රෝග දෙක් න දෙකට අපි දැකිවා එකක් ජලබීතිකාව ප පලවුනිග ොලෙද වැන්න න රැයික් අතේ ට ුත ජින් බයිද සිදුතුු කරමාන් තරක් හ එතෙන්ද අපි කිවපුතා පොල්ලෙලි කර්මාන්තය එමත කොහ් කර්මාන්තයු එ සතුන්ට වැලද රෝග ට අහන්න ඔ ඒ ඇතමයි අංකක ජලභීතිිකාව දෙක මකහක්කුර රෝගය තු බුරුලු ප්‍රදාහය බුරලු ප්‍රදාහය හරින ඉළඟබන් පොටසෝවන් මගින් මිනිසාට සෑදෙන රෝග තුලක් සඳන් කරන්න පටසමින් හර රෝග තුක් සාරව නේද මැලේරියාව ප්‍රටසෝආකාරයත්තමයි හදාන පලස් මෝඩියම් කෙනෙක් කෙනා. ඉට පස ලිශමානියාව කියලා රෝගයක් තියමු අනිතක තමකක්ද ඇමීබා අතිසාරය. මේ තුන මදන්න පොටසෝවා කියන සුදුරජීවින් මගේ පොටසෝවා පතතියාගන්න මැලේරියාව එත මැලේරාව මැලේරියාවත් රෝග වාහකයක් අවුද මදුරුවෙක් නේ මදුරුවෙක් අර ඩංගුව ග තමා න ඩෙගුවලත් ඒ රෝග කාරකය වෙන වෛරසය මෙතන ප්‍රොටසෝවා කියන සුදුරජීකාන්දේ මේ ගොල්ලො තර මදුර තුළ ඉන්නවා ත දර පි විදත්ත මේ පොටසෝ අප සරිරයට ඇතුලන තුලලා මැලේදයා රෝගය හදනවා ලිස් මානියාව මේ අපි මේ නෝට්ටක දීලා තියෙනම හරි පහපලන් සුද්‍රජීවීන්ගෙන් පහත ශාකවලට වැළඳෙන රෝග මොනවාද ැ හත්‍ර විචිත්‍ර රෝගය මිරිස් කොළ ගොඩවීම.ස හොකද ධනය කෙසල් ලොත් හදනවා අංගමාරය. කෙස ලොටත් අංගමාරය ඇදෙනවා. අර්තාපල් සක්කාලි වගේදවලට හැදෙනමනද අංගමාරය පැපොල් පත්්‍ර විචිත්‍ර රෝගය නිිනිස් කොළකොඩවීම කෙසල් හකලදය ලංගමාරය හරිනේද ලිව්වෙ පකවුද එතට තා ප්‍රශ්න දෙකක්දකො ඉතුරලා තිරන්නේ අපි එක ඊලක සතතිය මේක කරලලා යමු ඉල පාටමටයි එතකොට ඊලඟ පාඩමේට ට් කම ද නවාලට මේ සතතිය දානවා එතකට ඒ පින්ටවටරන තියාගන්න හරිද පින්ටවරන් තියාගන්න එතට පුතාලා වල දන්න තිනේද ගරුප් එක ඩිස්ක්‍රපෂන එක තියෙනවා කොමද පන්තිගස්තු ගෙවීම කරන්න කියලා ප හයිසියම මයිකරන්නේ බොම අඩු ගානක් මයයි කරන්නේ හරිද එ ට වඩා ගොඩක් මහන්සේනවා හරි එතකොට එක බෑන් ජ ලොක්කොම තිෙනවා මෙන්න මේ නම්බරට එක ශ්‍රිප් එකවන්න මේ නම්බර විතරක් වන ශප් උතා මගර වට් නම්බර ඇතින එක වැඩ කරන්න බලා ඒම වෙලා තියෙනන මෙන්න මේක විතරක්ද හරි මේ නම්බරට විතරක්ම දාන්න ස්ලිප් එක වෙන වට දාන්නපා මේ නම්බරට විතරක්ම දාන්න ස්ලිප් එක ඉට පසේ මමඒ එකකට යාලට එවනවා කාඩ්ඩ එකක් එවනවා හරි එක ස්ටුවෙන් නම්බරයෙකුත් දානවම ත ස්ට නම්බර එක දා ගන ට පස පන්තියටවල නම නම දාලා ඊට පස්සේ ස්ට නම්බරගත් දා ගන්න යොයින් දෙනකොට හැමෝම පුරුද්දක්විදියට පන්තියට ජොයින්නුනාම ප්‍රසන් කියලා දාන්නමට වත්් නම්බරි ලා ප්‍රසන් කියල දාන පුරදක්කිතරක කරන්න පුතාලා ඇටන්ඩස් ඇතම හයාගන්නට හොයාගට බෑනි හරි පුරුද්දක්විතරක කරන්න හැමෝ වලෙක් වටසප් නම්බරික දාලා ප්‍රසන් කියලදාන්න හරිනේද ගැටලුතිරාද නනේ හරි හෙමන පුතාලා හැමෝටම සුබරාතය ගුන සේසේ මට එකක කියන්න බරවා නේ හැෝටම සු බලු තරද්දක්ක වා උතුරන කොරුණා නේද කොරුණා තුරන්වෙලා යල සුබලු තවුරුදක් වේවා ගඩ්න බුදස professor ne bata